limited විනාඩි 60ක් ඇතුලේ අපි unlimited ජීවිතයක් හොයනවා. ඇත්තටම මේ විනාඩි 60 ඇතුළත අපි හොයන්නේම ජීවිතය. ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ මැරෙනකන් නොමැරී ඉන්න එක කියලා කවුරු හරි කියනවා නම් බය නැතුව කතරයක් ගහන්න ඒක වැරදි. ජීවිතේ ඊට වඩා අර්ථකථන ගොඩක් තියෙනවා. සරලයි. ජීවිතය කියන්නේ විඳින එක. තවත් පැත්තකින් ගත්තොත් ජීවිතය කියන්නේ විඳවන එක. මේ දෙකම එක තැනකට ගන්න පුළුවන් නම් එතන සංගීතය තියෙනවා. එතන රසය තියෙනවා. මං ආයේ කියනවා. ජීවිතය කියන්නේ මැරෙනකම් අනුමැසිකරණය. උන් වේදිකාවේ ගණන්කාරයෝ. හැබැයි අපි මාතෘකාව වෙනස් නොකරෙමු. දේශපාලන වේදිකාව නොවේ. එක්පසකින් ලොකු ස්ටේජ් එකක්. ඊට ඉදිරියෙන් දැවැන්ත ඔඩියන්ස් එකක්. මේ දෙක අතර ලොකු හදවත් ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒ ගනුදෙනුව හරියටම කරන්න ඕන ගනුදෙනුවක්. ඒ නිසාම සමහර තැනක උන් වේදිකාව උඩ ගණන්කාරයෝ. සරලව කිව්වොත් ප්‍රසංග වේදිකාවේ ඒ තුන්දෙනාම ගණන්කාරයෝ. Noel Raj, one of the pioneers in open stage music. Ross Alagiyavanna, the inscribed fantasy in the hearts of the youth. Nilanga Silva, a diverse entertainer in dynamic amusement. Musical Adaukareo. Noel Raj, Nilangadi Silva, රෝස් අලගියවන්න. ප්‍රසංග වේදිකාවේ තියෙන ඒ දඩබ්බරකමට, ප්‍රසංග වේදිකාවේ ඒ ගණංකාරකමට මෙහෙත් කිසිම සීමාවක් නෑ. කිසිම තහනමකුත් නෑ. ඉස්සර අපේ ගමේ සංගීතයක් තියෙනකොට හරි ආසයි බලන් හිටියා. මොකද සංගීතයේ තරම් අපි ආසයි කැමති. ස්ටේජ් එකේ නැගලා කවදාහරි බෑන්ඩ් එකක් එක්ක සිං කරනවා කියන එක ඒ කාලේ මගේ එක්තරා ඩ්‍රීම් එකක්, මගේ හීනයක් වුණා. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම මම සංගීත කණ්ඩායමක ශිල්පියෙක් වෙලා ගීත ගායනා කරනකොට මගේ පළවෙනි සංගීත කණ්ඩායම කියන්නේ මේ දිනෝ 1000ක් මැද්දේ ගීතයක් ගායනා කරනකොට පළවෙනි සංගීත කණ්ඩායමත් එක්ක ඇත්තටම මට ඒ ඇති වුණ හැඟීම විස්තර කරන්න බෑ. ඒ කොහොමද කිව්වොත් ඒ ගීතය මම මුල්ම ගීතය මම ගායනා කරේ මේ අතපය ඔක්කොම වෙවුල වෙවුල. ඉතින් මේ ඒ අත්දැකීම කවදාවත් මට අමතක කරන්න බෑ. මගේ මුල්ම ගීතය ගායනා කර ඒ මුල්ම සංගීත කණ්ඩායමත් එක්ක. Be the name.
පාසල් යන කාලය විශයක් විදියට හැදෑරුවේ චිත්‍ර සංගීතය කියන දේ ඉගෙන ගන්න ගත්තේ පාසලෙන් අවුට් වෙලා දැන් පාසලේ ඉන්න කාලේ නම් වන් මෑන් ෂෝ කරා ඉගෙන වන් මෑන් ගහන කීබෝඩ් එකත් එක්ක සිං කරා ත්‍රී පීස් සංගීත කණ්ඩායම වල සිං කරා ඉතින් දැක්කයි දවස්වල රොෂාන් ප්‍රනන්දුල සින්දු කියන ඩ්‍රම්ස් ගහනවා නොයිල් රාජ්ලා සිං කරනවා එතකොට හිතන්නේ වා මේ නොයිල් අයියා ගොඩක් වයසයි කියලා මේ එක මම නිකන් කිව්වේ ඉතින් ඔහොම ත්‍රිවිධ සංගීත කණ්ඩායම සිං කර කර ඉද්දී ආරාධනයක් ලැබුණා ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමට ඒකට මට ආරාධනය කරේ ගැලැක්සි සංගීත කණ්ඩායමේ ශබ්ද පරිපාලනය කරපු ක්‍රිස්ටෝපර් අයියා එයා කතා කරලා තමයි කිව්වේ මේ ෆ්ලෑෂ් බෑක් එකට මේ යන්න කැමතිද එහෙම කියලා මම බැලුවා මේ මොකක්ද මේ වුනේ කියලා හීනයක් හැබෑ වෙන්න යනවා කියලා දැනුණා. ඉතින් නොයිල්ලා කිව්වාගේ මාත් එතෙන්ට ගියේ වෙබුලේ වල ගියේ. ඉතින් රොෂාන් අයව හම්බුණ ගිහින් එතකොට කිව්වා මල්ලිය දවස් ෂෝ එකක් තියෙනවා. ඉන්න පුළුවන්ද කියලා. ඉතින් එදා හිටියා. එදා ෂෝ එකේ සිං කරා. ඔය වෙබුලේ වල තමයි සිං කරේ මාත්. ඉතින් එයා ආපු ගමන ගැන ගොඩක් සතුටුයි. අද මම තැනක ඉන්නවා නම් ඒ මගේ පවුල නිසා, මගේ අම්මා තාත්තා, මගේ වයිෆ් මේ හැම දෙනාම සිහිපත් කරන වගේම ෆ්ලෑෂ්බැක් කලමනාකාරතුමා ඩොනල්ඩ් සයිරස් ප්‍රනන්දු රොෂාන් නැගී තාත්තා යවමු රොෂාන් ප්‍රනන්දු එතුළු සංගීත කණ්ඩායමේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මට ගොඩක් හයියක් වුණා ගිය දායිඳන් ගාන කරන පළමු ගීතය මගේ ජීවිතයේ මම රචනා කරපු පළවෙනි ගීතය මේක සංගීතවත් කරේ මගේ සංගීත කණ්ඩායම ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා නිරෝෂන් ඩ්‍රීම්ස් මගේ පළවෙනි ගීත රචනය නිරෝෂන් ඩ්‍රීම්ස්ගේ පළවෙනි ගීතනුව
කාලේ මට නිතරම ඇහෙන්නේ අපේ ගෙදර සින්දු. මගේ අම්මයි තාත්තයි සංගීත ශාස්ත්‍රයට සම්බන්ධ නැහැ. නමුත් එයාලා දෙන්නා ගොඩක් ආසයි ගීත රස විඳින්න. ප්‍රශ්නෙකුත් නැහැ මොකද දෙන්නා මාස එකම වර්ගයේ ගීතවලට. ඉතින් මට මේ ගීත ඇහෙනව නිතරම ඊට පස්සේ ටික ටික දවසක් මට මතකයි අම්මා එක්ක සංගීත ප්‍රසංගයක් නරඹන්න ගියා. ඊට පස්සේ සම්ෆ්ලවර් සංගීත කණ්ඩායම තමයි ඒ සංගීත ප්‍රසංගයේ සංගීතවත් කෙරුවේ. ඉතින් මට හිතුණා ගීත ගායනයට වඩා දැක්කම මහින්ද සිල්වා ඩ්‍රම්ස් වාදනය කරනව දැක්කම මටත් ඩ්‍රම්ස් ගහන්න ඩ්‍රම්ස් වාදනය කරන්න ආසාවක් ඇති වුණා. ඉතින් පුංචි කාලයක් ටින් ටිකක් මෙහෙම ලීවලට හිටවගෙන මං ඩ්‍රම්ස් වාදනය කරන්න උත්සාහ කෙරුවා. මට ගමේ සංගීත කණ්ඩායමකින් ආරාධනාවක් ආවා. ඒ සංගීත කණ්ඩායමේ ඒ ගීත ගායනා කරනකොට ඊට පස්සේ තවත් සංගීත කණ්ඩායමකින් ඒ වගේම හොටෙල් සොලත් මම සිංකිරුව කාලයක් ඔමෝම සන්ෂයින් සංගීත කණ්ඩායමට ආවා. ඊට පස්සේ අපි සනිදප සංගීත කණ්ඩායම හදාගත්තා. ඒ කාලේ ඉතින් මට පොඩි පොඩි කම්ප්ලේන්ට්ස් තිබුණා. මම ගීතයක් මගේම ගීතයක් කරන්න නැති නැහැයි කියලා සංගීත කණ්ඩායමෙන් පවා. පසුව කොහොමාරි අවුරුදු සනිදප සංගීත කණ්ඩායම අවුරුදු 8කට ඉතර පස්සේ ප්‍රසංග එක්කන් ගිහිල්ලා සනිදප ඩ්‍රම්ස් වාදකයා චතුරංගයි සම්පත්ගේ නිර්මාණයකට මට මගේ කරගන්න ලැබුණයි ගීතය සඳකින් රාල් ගීතේ. සඳ කින්නරා විමාගේ හොරෙන් කියන්න ආයේ ආද
තනියෙන් හිඳින්න බෑනේ ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ ආදරේ සඳකින්න රවි මාගේ හොරෙන් කියන්න ආයේ ආදරේ තනියෙන් හිඳින්න බෑනේ ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ රහෙන් කියන්න ආයේ ආදරේ තනියෙන් හිඳින්න බෑනේ ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ ලංකාවේ කණ්ඩායම් සංගීතයේ එක්තරා කාලවකවානුවක ඉතාම ජනප්‍රිය චරිතයක් වෙනවා. සහ ඉතාම කාර්යබහුල චරිතයක් වෙනවා. තව අමුතුවෙන් ජනප්‍රියත්වය හොයන්න ඕන කියන තැනක් අපිට පේන්න තිබුණේ නැහැ. එවැනි තැනකදී අපිට පේනවා, දැනෙනවා, සහ ඇහෙනවා ඔබ මොකක්ද ලොකු ස්වාධීන තීන්දුවක් ගන්නවා. දැන් මට තියෙන ප්‍රශ්නේ ජනප්‍රියත්වයත් ඒ මට්ටමේ තියෙද්දි වැඩත් ඕනෑවටත් වඩා තියෙද්දි මොකක්ද ඒකට ස්වාධීන තීන්දුව? ඒක කාල සීමාවක් තියෙනවා. අපේ ජීවිතෙත් එහෙමයි. පටන් ගත්තා වගේම අවසාන වෙන කාලවකවානුවක් තියෙනවා. ඉතින් මං කල්පනා කරා මගේ සංගීත දිවියෙත් පටන් ගත්තා වගේම යම් කාල සීමාවක් එයි මේක අවසන් කරන්නත් කියලා. ඉතින් මේක තමයි සංගීතය අපි අවසන් කරන්නේ නැහැ. සංගීතය විතර මම ඇඟේ තියෙන එක ඒ හැකියාව හැමදාම තියෙනවා. කණ්ඩායම් සංගීතය දැන් ඇති. මොකද
සෑහෙන කාලයක් තිස්සේ කණ්ඩායම් සංගීතයේ රැඳී හිටියා. මට හිතුණා දැන් ඇති මේ කණ්ඩායම් සංගීත කණ්ඩායමක සමාජයක් විල ඇති. දැන් ඉතින් මගේම දෙයක් මේ අවසාන කාල පරිච්ඡේදය තුළ පවත්වා ගත්තොත් හොඳයි කියලා. ඉතින් මගේම සංගීත කණ්ඩායමක් දැන් නොයල් රාජුත් මෙම්බර්ස් කියලා පටන් අරගෙන කරන් යනවා. වෙනසක්නේ හොයලා තියෙන්නේ. වෙනස හම්බුණාද? ඔව්, වෙනසක් කියන්නේ සංගීතමය වෙනසක්. එතකොට හාත්පසින් වෙනස් සජීවී ප්‍රසංග පවත්වන එකයි. දැන් මේ මම දැන් කරන එකෝස්ටික් සංගීතයයි සංගීතයක වුණාට මේ ක්‍රමවේදයන් වෙනස්. ඉතින් මං හිතනවා වෙනස මුළුමනින්ම අත්දැකීම බැරි වුණාට ටික ටික අත්දැකීම දැන් ලැබෙයි කියලා. ඕඩියන්ස් එක ඉල්ලන්නේ ඒ නොයෙල්ද මේ නොයෙල්ද? එතනට ගියාම ඒ නොයෙල්, මෙතනට ආපෝ මේ නොයෙල්. මායන තුරු වුණා.
මම මදේ ඔබට ආදරේ කිව්වා මම මදේ ඔබට ආදරේ කිව්වා මෙහෙම අහන්න හිතෙනවා. කණ්ඩායම් සංගීතය ඇතුලේ වේදිකාව උඩ ලොකු නමක් හදාගත්තට පස්සේ මං හිතන්නේ සුව කැමැත්තෙන්ම සංගීතයේ තව එක දොරක් වහගන්නවා. සුභාවිත සංගීතයේ කියන දොර සම්පූර්ණයෙන්ම වහගන්නවා. සංගීතයේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා එක තැනක තමුන් විසින් තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් සින්දු කියනවා. එහෙම නැත්නම් සටන් කරනවා. හරිද? දොරක් වහගෙන නෑ කාලයක් තිස්සේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම ඒ මියුසික් වාදනය කරලා නමක් හදාගෙන රටේ ආවම මිනිස්සු පිළි අරන් ඒකම තමයි තාමත් ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ මිනිස්සු බලාපොරොත්තු වෙන. හැබැයි අර කාලයක් තිස්සේ වාදනය කරපු ගීත නිසා ඕක වෙලා තින්න. නමුත් අපිට ඒවා කියන්න බැරි කමක්වත් ඒ අපේ සංගීත කණ්ඩායමේ ඒ ගීත කියන්න දක්ෂව නැති කමක්වත් නෙමෙයි. හොඳයි, මේක මේ චැලෙන්ජ් එකක් නෙමෙයි. මේක රික්වෙස්ට් එකක්. ඇඟට නෙමෙයි කනට සහ මනසට මේ වෙලාවේ සින්දුවක් හෝ කොටසක් කියන්න පුළුවන්. නිලුපුල් යුවන රතුතොල් සගල තවරු සෙනේ මුසු වී ඇදීම සිරුරේ වෙලි සිරුරේ වෙලි ගලන ගගේ මග හුරා වැට කොටු බඳිනු නොවේ සුලඟ වැදි මෙර නොසලේ නොහඩයි මලවි කුලේ පෙම් සුවද කිසිදා මෙකි නොවේ ඇයි ඔබ තරහින් ඔයා මගේ
කටුවක් නෑ හිත උනන සිනේ කරවනු වේ හිමු මතුවත් මේ නතුර ආදරේ කවදාවත් නෑ මගේ සෙනෙහේ කිසි කෙනෙකුට දෙන්නේ ඔබට තියෙන ආදරය මගේ මං විතරයි දන්නේ තාමත් තරහින් නේද හඳලා හඳලා ඇස් දෙමිලා නැතුව ඉන්න බෑ මගේ රත්තරනේ ඇයි ඔහොම තරහින් ඔයා තරහින් නේද ඔයා හඬලා හඬලා ඇස් දෙමිලා නැතුව ඉන්න බෑ මගේ රත්තරනේ ඇයි ඔබ තරහින් ජගේ සිදුවක් කිවට පස්සේ මං අහන්න නෑ කීපාරක් වන්මෝ කියලා තියෙනවාද කියන එක. ඕඩියන්ස් එක ඕන තරම් වන්මෝ කියනවා. එතකොට ඕඩියන්ස් එකට ඕන දේ අපි දෙනවා. ඕඩියන්ස් එක නැවත අපෙන් ඉල්ලනවා. අපි ඒ දේ දෙනවා. හැම තිස්සෙම ඕඩියන්ස් එක අපෙන් යමක් බලාපොරොත්තු වෙනවා අපි ඒ දේ දෙනවා. ලොකු වේදිකාවක් උඩ ඕඩියන්ස් එකට ඕන දේ දෙන බව ඇත්ත. ඒ දෙන්නේ නිලංගට ඕන දේද? මට ඕන දේ වගේම ඕඩියන්ස් එකට ඕන දේ අනිවාර්යෙන් අපි දිය යුතුයි. මොකද අපි මෙතෙක් දුර ආවෙත් අපිට රැඳිලා ඉන්න පුළුවන් වෙන්නේ ඔඩියන්ස් එකට ඕන දේ දුන්නාම ක්‍රමානුකූලව සංගීත කණ්ඩායමක් වුණත් ගායකයෙක් වුණත් මගේ හැඟීම මට හිතෙන දේ අපි පොඩ පොඩ ට්‍රයි කරන්න ඕන අපේ ඇඟේ තියෙන අපි ආස කරන දේවල් තියෙනවා නම් ඔඩියන්ස් එක ආස නැති වෙන්නත් බෑ සමහර අය නිසා ටික ටික අපිට පුළුවන් අන්දමින් අපි ඔඩියන්ස් එකට ඕන දේ දෙනවා වගේම අපේ ඇඟේ තියෙන දේ අපි ටික ටික එයාලට දීලා බලන්න ඕන එයාල මේක වැළඳ ගන්නවද කියලා නැත්තම් අපි එයාලා ඉල්ලන දේම දුන්නත් කමක් නැහැ හැබැයි අපේ නිර්මාණ අපි වෙන මාර්ගයෙන් හරි කරන්න ඕන මගේ ඊළඟ ප්‍රශ්නෙට ඕන නම් මෙහෙම කියන්න පුළුවන් නෑ මම ඒකට උත්තර දෙන්නේ නැහැ කියලා අපේ පරණ කියවණක් අහලා තියෙනවා මං මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ කියලා අනාගතේ ස්ටේජ් එකේ ওই විදිහට හයියට පර්ෆෝම් කරන්න බැරි වෙච්ච කාලෙක මොකද කරන්න කියලා හිතලා තියෙනවද? තාම නෑ.
හිතයි ඉනහෙන්නකො දැන් හරි ආසයි පුන්සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ පුන්සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ රජවෙන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි සක්විති රජ වෙන්න උත්සාහ කරන්නත් අමාරුයි. ඒකට චක්‍රවර්ති ගුණය තියෙන්න ඕන. ඒක බලමූල දේශපාලන විතරක් නෙමෙයි රසමූල සංගීතයටත් ඒ විදිහටම අදාළයි. සුභාවිත සංගීතය කොහොම වෙතත් රසකාමී සංගීතය කිසිසේත්ම අවභාවිතා නොකළ බව වරකට දෙවරකට නොවේ සිය දහස්වරකට සනාථ කළ ඒ සංගීතයේ චක්‍රවර්ති නිර්මාණධාරියා වෙනුවෙන් මේ උත්තමාචාර්ය පුද කරන්නට ඔවුන් සූදානම්. බයිලා චක්‍රවර්ති MS ප්‍රනාන්දු නාමය වෙනුවෙන් ඔවුන් මෙසේ ගයයි. නොයෙල්, නිලංග, රෝස් මේ සන්ධ්‍යාව මේ තරම් ලස්සනට චිත්‍රණය කළාට අපි ආදරය, ගෞරවය සහ ආචාරය ඔබට ජය. Acoustica Unlimited. This week's salute, MS Fernando. දිවෙන ආදරේ මම කියලා දෙන්න
ඔබ කවුරුද කියන්න මාලා
අශෝකමල් මාලනේ ලාලා අශෝකමල් උයනට වැඳිලා ශෝක නිපුණ ගීත ගයාලා ඔබ කව